ක්‍රීඩාශීලී දවසක් ඔයාලා හැමෝටම එනමෙන T20 ලෝකසාරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර් තුන්කොන් තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ ලෝක කුසලානය වෙනුවෙන් නම් කිරීම නියමිත ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍ය ක්‍රීඩකයන් සොයා ගැනීමේ අරමුණින්. ඒ අනුව ඊයේ දිනදී පැවතුන එම අන්තර් තුන්කොන් තරගාවලියේ දෙවන තරගයේ එම තරගයේ පැවතුනේ ටීම් රෙඩ් වගේම ටීම් ග්‍රීන් අතර තරගයයි. එහිදී එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන්නේ ටීම් ග්‍රීන් කණ්ඩායම. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 22 කළු 9කට ලකුණු 151ක් පමණයි ලබා ගැනීමට අවස්ථාව උදා කරගත්තේ. එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 21 දී 4 පාර 2ක් වගේම 6 පාර 1ක් සමගින් ලකුණු 30ක් කුසල් දැනි පෙරේරා හොඳ ආගමනයක් ලබා දුන්නේ පන්දු 13කදී 6 පාර 2ක් වගේම 4 පාර 2ක් සමගින් ලකුණු 23ක් ලබාගෙනයි. කොහොම නමුත් බානුක රාජපක්ෂ පන්දු 3කදී ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි. මිත් ලියනගේ 1 ලකුණකට දැවී ගිය අතර සහන් ආරච්චිගේ පන්දු 25කදී 4 පාර 3ක් සමගින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතර රමේෂ් මෙන්ඩිස් පන්දු 22කදී 4 පාරක් සමගින් ලකුණු 22ක් ලබා ගත් අතර චාමික කරුරත්න පන්දු 22කදී 6 පාරක් සහ 4 පාර 2ක් සමගින් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ විදිහට ටීම් ග්‍රීන් කණ්ඩායම ලකුණු ලබා ගැනීමේදී පන්දුවෙන් දස්කම් දැක්වුවේ ටීම් රෙඩ් කණ්ඩායම වෙනුවෙන් බින්ද පරාන්දු ලකුණු 30කට 1 කවුලක්, ප්‍රමෝද් මස්සන් ලකුණු 24කට 1 කවුලක් වගේම ලහිරු සමරකෝන් ලකුණු 9කට 1 කවුලක් ලබාගෙනයි. ඒ වගේම සුපිරි වූ පන්දු යාමක් වාර්තා කළ නිමේෂ් විමුක්ති පන්දුවාර 4 නිමා කළේ ලකුණු 23කට කඩලු 4ක් දවාගෙනයි. ඉතින් මේ විදිහට ටීම් ග්‍රීන් කණ්ඩායම ලබාගත් ලකුණු 151 පන්දුවාර 20ක් තුල අඹා යාමට පිටිරි පිවිසි ටීම් රෙඩ් කණ්ඩායම තියුණු තරඟ අවසානයක් කර රැගෙන ගියේ එක කඩුල්ලක තියුණු ජයග්‍රහණ ලබා ගැනීම සමගින්. එදී ටීම් රෙඩ් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණ නියම බවට පත් වුණේ අවිෂ්ක ප්‍රනාන්දුයි. ඔහු නැවතත් ලකුණු අතරට මෙම තරඟේ පැමිණීම නම් ඉතාම වටිනා කාරණයක්. අන්ත ලෝක කුසලානය වෙනුවෙන් ඔහුගේ නමත් ඇතුළත් කර ගැනීමට ඔහුට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා තමයි අපට හිතෙන්නේ. ඒ විදිහට අවිෂ්ක ලකුණු 78ක් ලබා ගනිද්දී කමිදු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව අහන් වික්‍රමසිංහ ලකුණු 22ක් ලබා ගන්නේ තමයි මෙම තරඟ ජයග්‍රහණයට උපරිම දායකත්වයේ ඔවුන්ගේ ලබා දුන්නේ. කඩු ලබා ගැනීමේදී තාමත් නවක යෝන් ක්‍රීඩකයෙක් වන ගරුක සංකේත් ලකුණු 13ට කඩු 2ක් දවා ගත්තේ සෙසු පන්දුවන්නන්ටත් හොඳ ආදර්ශයක් ලබා දෙමින්. ඊට අමතරව ලක්ෂාන් සඳකයන් ලකුණු 22කට කඩු 2ක් වගේම තරුණ රත්නායකද ලකුණු 37කට කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. කොහොම නමුත් මෙම අන්තර් තුන්කොන් T20 තරඟාවලියේ දෙවන තරඟයෙන් ටීම් රෙඩ් කණ්ඩායම එක කඩුලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. කොහොම නමුත් ලයිරු සමරකෝන්ද මෙවර තරඟාවලියේදී හොඳින් දස්කම් අතර සිටිනවා. ඉතින් අය බලමු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරඟාවලිය තුළදී දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් උදා කර දෙවිද කියලා. ඉතින් එහෙනම් වෙනස් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන් සුබ දවසක්.